අයිබන් අපි ආව බුක් ෆෙයා එකට මේ තියෙන අතිවිශේෂ කවි අනුන්ගේ පොත් ගැන කියන්න කලින් බං මගේ එක විකුණගෙන ඉන්න එපා මේකත් බුක් ෆෙයා එකේ තියෙනවා ගන්න පුළුවන් ගන්න මොන කියලා එකකුත් නැහැ වෙනේම ගනිලා මේක ගන්න මෙපා කොහොම හරි අපි බුක් ෆෙයා එකේ ෆුල් ටුවර් එකක් යන්නයි කල්පනාව ඊයේ පෙරේදා මේකේ රස්සියාදු ගහනකොට සීරියස් කෑලි ආතල් කෑලි ගොඩක් ඔළුවේ තැන්පත් වෙලා තියෙනවා ඒ ඔක්කොම කැප්චර් කරන්නයි හදන්නේ බලමු අපි අපිත් එක්ක සම්පූර්ණ චාරිකාවට සම්බන්ධ වෙන්න බුක් ෆෙයා එක ඇතුලේ ඔන්න අපි ගියා ඇතුලට මේක තියාගනින් උඹ සමනල තටු ගැලවුණු පසු මේක තමයි කවිය මහින්ද ප්‍රසාද් මස්සිඹුල තමයි කවියා දුක රත් කරගෙන කාපු බෝඩි මේම තකරන් වහල යට ගෑණියෙක් වෙනකොට නොතිබුණා නෙවෙයි මහා මෙරක් හිත රේණු උඩ තිබුණු කලබලේට ඔයා අතින් අලුත්ම යට ඇඳුම් ඉරෙනකොට තරහක් ආවෙ නෑ හිතට ඔයා එක්කාසු කරයි කියන විශ්වාසයටමයි ජීවිතේ ලිහා දැම්මේ ලෑලි ඇඳ උඩට ජීවිතේ සීරුවට ගොතාපු ඉඳිකටු තුඩම නපුරු වුණා මට ලේ පැල්ලම් ඉස රස්සාවට ගෙදර ගිහින් අන්තිමට බලාගත් අත බලාගෙන ඉන්නකොට අම්මා කරබාගෙන හිටියට රෑ හූල්ලන හඬක් ඇහුණා ගහ බැන්නේ නෑ මට මගෙනුත් දවසක් හරි කාපු ගුණේට පුදුමයි තාමත් හිතට මං ගෑණියෙක් වුණාට ඔයා පිරිමියෙක් නූන එක ගැන පතා හිටි දොරවල් වල අගුල් එක දෙක වැහෙනකොට කැඩුණු දුප්පත්ම දොර ඇරියට පින් අම්මෙන් උඹට ඇඳුම් ඉරන්න අය කොපමණ නම් හිටියට ඉරුණ ඇඳුම හරිගස්සලා දෙන්න හිටියේ මට නුඹ විතරයි අම්මේ අන්තිම කවිය ගැන මම නෙමෙයි රිවිව් කරන්නේ කවිය අයිතිකාරයා මේ ඉන්නේ අපේ කාලේ මම ඊර්ෂ්‍යා කරන ලෝභිතෙන කවියා මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහින්ද මේ කවිය මේ හිරිගඩු පිපුණා වගේ කවිය කියනකොට මේ මම හිතන්නේ 30-40 වෙනි වතාව මම මේක කියපු ඔයාගේ අදහස කියන්න ඇත්තෙන්ම මම මේ කවිය ගැන මම හිතන්නේ මම විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා අවශ්‍ය නම් මම අත්දැකීම ආපු විදිහ ගැන මම දවසක් ඉස්සර 99-2000 විතර අවුරුද්දේ මේ දවසක් බස් එකේ නගලා කොළඹෙනකොට මම හිටගෙන ආවේ එතනම මං ළඟ වාඩිලා හිටිය බොහොම කෙසඟ සිරුරක් සහිත ගමකින් එන පෙනුම තියෙන ගැහැල්ලමෙක් ඒ ළමයා මම බස්සගෙන නගිනකොට වාඩිලා හිටියා කොළඹට එනකම් ආවා මෙලම කොළඹට එනකම් අඬ ආවේ ගෑල්ලම එලින්සුවත් පොඩි කර කර මේ කඳුළු පිහිපි අඬ ආවේ මගේ ඒ කාලේ වයසට හැටියට මට නිකන් කතා කරන්නවත් ඇයි නංගි කියලාවත් අහන්න තරම් මට ඒක නුහුරුයි මං අනුමාන කරායා ගාමන්ට වැඩ කරන ගෑල්ලමෙක් කියලා ඊට පස්සේ ඒකෙන් මම අනුමාන කරපු සිද්ධිදාමයක් තමයි කවිය හැටියට ලිව්වේ ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙන ඒ සංස්කෘතික ලක්ෂණ මුහුණ දෙන තත්ත්වය ඒගොල්ලෝ ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන ගම් වලින් එන්නේ ඒ කාලේ ඉතින් ඊට පස්සේ ඒවා එක හේතුවක් දෙකක් නිසා බිඳිලා යන්න පුළුවන් ඒ බිඳිලා ගියාම මේ අර අපිත් ගම් වල මිනිස්සු නිසා අපිට අර දැනෙන සහෝදරත්වයේ වගේ කාරණේ තමයි මම බිඳිලා යන්න ඇත්තටම උත්සාහ කරේ මේ කවියේ මේ පිරිමින්ට හිතන්න මාර ලස්සන කෑල්ලක් තියෙනවා වහින්ද මම ඒක තමයි මගේ මේ පපුව ගැහෙන තැන ඒ කියන්නේ අමාරුම තැන දරන්න පුදුමයි තාමත් හිතට මං ගෑණියෙක් වුණාට ඔයා පිරිමියෙක් නූන එක ගැන හරි දැන් අපේ බස්සෙහි දැන් තරුණියකට ගැහණියෙක් වෙනවා කියන අර්ථයත් තරුණියක් පිරිමියෙක් වෙනවා කියන අර්ථයත් ඇතුළේ විශාල පිරිමි කෙනෙකුට තරුණියක් ගැහැණියක් කරන්න ලේසි හැබැයි තමා පිරිමියෙක් බවට පත් වෙන්න ටිකක් අමාරු කියලා මට හිතෙනවා පිරිමි කියලා හිතන් ඉන්නේ ඔක්කොම පිරිමිද කියලාත් අපිට කල්පනා කරන්නත් පුළුවන් හරි කොහොම වෙදත් මේක එහෙම මේ විනාඩි 3-4කින් කතා කරලා ඉවර කරන්න මනුස්ස පුළුවන් මනුස්සෙ නෙමෙයි මේ අඳගත්තු වැඩ ASCII මේ මහින්දට තියෙන ආදරේට
Mahinda kiyanne apita wediye godak loku minihek unath ape punji wedi athule Mahinda ge aluth novel ekak ganath man kiyenawa Meymara prasanga me gena mugut oyagen ahana eka honda naha mata hitena kiyawanna ida demu me api inne kavipot salpila gawa kavipot salpila tamai kolamba pat pradarshane kaviyonge thotanna kavi kiyawana ayage kavi liyana ayage lekakeyo paatake okkoma hambena tana ඉතින් මට මේ විශේෂ දෙයක් මහින්දගෙන් අහන්න තියෙනවා ඒ තමයි දැන් මේ සැරේ විශාල කවි පොත් ප්‍රමාණයක් තියෙනවා හරි මේස මදි වෙලා තියෙනවා අපිට හරි ඇත්තටම ඔව් මොකක්ද හේතුව ඒ කියන්නේ දැන් සමින්ද මීට වසර 15කට ඉතුරුදී මේක පටන් ගත්තේ 2008 අවුරුද්ද තමයි පටන් ගත්තේ පුංචි මේසයක් තියාගෙන පොත් හතරක් පහක් තියෙන නැති වර්ග හතරක් පහක් තියෙන තිස්සෙල්ලම් පටන් ගන්නකොට පොඩි බෝඩ් එකක් හයි පොත් සල්විලද කවුරුත් බලන්නේවත් නැහැ ඇත්තටම බලන්නේ නැති අපිත් වාඩි වෙලා පුටුවක් තියාගෙන බලන්න සමහරව අනේ පව් කියාගෙන යනවා හොඳයි පටන් ගත්තේ හොඳද හැබැයි මේ ඒ ආරම්භය මේතන දක්වා අද මේ අපි හිටගෙන තැන දක්වා ඉන්න වසර 15ක මේ දීර්ඝ ගමනේදී හැම විටම සිද්ධ වෙලා තියෙන ප්‍රවර්ධනය. මේ ප්‍රවර්ධනයේ දැන්ට අපි ඉන්න පරිමාණය ඇතුළේ අපිට දරා ගන්න බැරි ප්‍රවර්ධනයක් තමයි මේ දැන් සේ ඔබ කියවා වගේ. දැන් මම මේ දවස් පටන් ගත්ත දවසේ හිටපු හින්දා දැන් අපිට මේස ටික ඉඩ මදි වෙලා ආත්මේ පොත් අස් කර කර ඉන්නවා මේ දවස්වල මට පුළුවන් විදියට මේ පොත් වගේම බෝතල් උත් වෙනවා බෝතල් වැඩේ අමාරුයි. හරි. එතකොට මේ මෙතෙන්ට ගේන්න බැරුව එහා පැත්තෙත් මේ ගොඩ ගහලා තියෙනවා කවි පොත්. ඒ කියන්නේ වර්ග ගණනාවක් මේ එකම ගොඩකවත් එක කවි පොත් දෙකක් තැන් දෙකක නැහැ මේ වෙන වෙනම කවි පොත් මේ තියෙන ඒ තරම් විශාල කවි පොත් ප්‍රමාණයක් හරි දැන් කියන්නවා ඔව් එතකොට ඔහොම ඒකේ ප්‍රවර්ධනයක් තමයි වෙලා තියෙන්නේ ඉස්සරහදී අපිට අපිට සැලසුම් කරන්න සිද්ධලා තියෙනවා මීට වඩා යම් කිසි විදුමත් විදියට මේ ටික මේ ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න සිද්ධලා තියෙනවා අපිට හැම විටම ප්‍රකාශක සංගමයේ අනුග්‍රහය මේ ස්ථානය අපිට ලබා දෙනවා කවි ලියන අයගේ ශක්තියෙන් තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කවි ලියන අය කවියට ආදරෙන් නැති මහන්සිය තමයි මෙතන තියෙන්නේ ඉතින් අර ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගත්තම මට තියෙන්නේ ලොකු සන්තෝෂයක් ඒක මම මුලේ ඉඳලා හිටපු මම ඇතුළු තවත් කවිනේ බොහෝ පිරිසක් හිටියා තනි කෙනෙකුට කරන්න පුළුවන් වැඩ නෙවෙයි මේක මට මේකෙදී මේ අත්දැකීම් සම්භාරයදල එකක් විතරක් මම කියන්නම් ඉස්සර මම කියවනේ පොඩියට අපි මේ මුලින්ම තිබුණ මීට ටිකක් ඈතින් තමයි එළියෙන් එළියේ තමයි පළවෙනි එක තිබුණේ ඊට පස්සේ දෙවෙනි එක අපිට හම්බුණ ශාලාවක් ඇතුලේ ඉන්පසු මේ ස්ථානයේ දිගටම මේ අවුරුදු 10ක් විතර ඇතුලේ වෙච්ච වෙනස මම අධ්‍යයනය කරා මෙතන ඉන්න ගමන් බලන් ඉන්නවා යන මිනිස්සු කොහොමද මේ බෝඩ් දකිනකොට ඒගොල්ලන්ගේ මුහුණුවල මොනවද කියලා මම සෑහෙන බලන් ඉන්නවා ඉස්සර කවි පොත් සල්පිල කියලා දැක්ක ගමන් දෙමාපියෝ ළමයිත් එක්ක එනවනේ වැඩි හිටියෝ දැන් කවි දැක්ක ගමන් අක්කල කලබල මෙහිට අදිනවා ළමයි අදිනවා අතින් මේ වැඩන්න යන් කියලා ඇදගෙන යනවා පස අවුරුදු 10ක් විතර යනකොට කවි පොත් සල්පිල දැක්කම ළමයි ඉබේම මේ පැත්තට එනවා දෙමාපියෝ අතින් අදිනවා යන් යන් කියලා හරියට හරි ඒක ලොකු කතාවක් ඒක ඇතුළේ විශාල ඔන්න දෙමාපියෝ කල්පනා කරන්න ඕනේ එකක් සමහරට ආර්ථිකය බලපාන දෙමාපියෝ එන්නේ මේ වැඩ පුත්ති කරන් දෙන්න නමුත් කවි පොතක් ගන්න බැරි වෙන්නේ නැති හැබැයි ඉස්සර ඒගොල්ලන් කවි පොතක් ගන්න උත්සාහ කරා වැඩි හිත ඕකට මම මේ පහුගිය දවස්වල මමත් සමහරු තරහත් වෙනවා මේවා කිව්වහම මේ ලංකාවේ මට හම්බෙලා තිනවා සිංහල ගුරුවරු සිලබස් එකේ තියෙන කවි ටික අර වෙන කිසිම කවියක් කියවපු නැති නෝ ගොඩක් ඉන්නවා හරි ඉතින් එතකොට අර જાතිය අතින් අදින දෙමව්පියෝ සහ ඉන්න පුළුවන් එහෙම ගත්තහම අපි මේ දවස් ටිකේ ඉන්නේ හින්දා අපිට දැන් බැලුවත් බෑග්ග්‍රවුන්ඩ් එකේ විශාල තරුණිය විශාල ප්‍රමාණයක් සහ මේ කවි පොත් විතරක් විකුණන තැනක මෙහෙම තදබදයක් තියෙන එකත් වෙලා අතරේ එකක් ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ කවි නෙමෙයි හරි මේක අලුත් සංස්කෘතියක් නේ සහ මේ මම පොඩි වෙන හිතපු එකක් මහින්ද ඔයා මට අදහස කියන්නේ ඒකේ මෙච්චර අලුත් කවියෝ බිහි වෙලා තියෙන්නේ මට හිතෙන්නේ මම වැරදි නම් මාව නිවැරදි කරන්න සෝෂල් මීඩියා වල තමන්ගේ Facebook එකේ කොල්ලෝ කවි ලියනවා කොල්ලෝ කෙල්ලෝ ලියනකොට ඒ උගේ ඉන්න ඔඩියන්ස් එක අපි එහෙම කියමු කමෙන්ට් කරනවා ෂාමරු කියලා. එතකොට ඒකෙන් එන එකක් තියව නේද? ඉතින් කමෙන්ට්ස් වලත් කියනවා දැන් හොඳයි පොතක් අහන්න හැලේ හොඳයි. ඒක කොටින් මට උනේත් ඒක. ඒ කියන්නේ මගේ ආත්ම විශ්වාසය හැදෙන්නේ එතනින්නේ. ඒක මං හිතන වැරද්දක්. අපිට ඔය වැරදි දේවල් වැරදිම දෙක දෙක කරන්න බෑ ඔය වැඩේ. ඉතින් තමක් නැහැ ඕනෑම කවියෙකුට යම් එකාගේ පිරිස හැදෙනවා. ඉතින් ඒකත් එක්ක යා එතන හැබැයි තර අධ්‍යයනයේ වගේ දේවල් වල තව එහාට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඉතින් මං හිතන මනුස්සෙක් කවියක් ලියන්න හිතන එකත් ලොකු දෙයක් නේ. මට කවියක් ලියන්න හිතෙනවා කියලා කියන එකත් ඊට වඩා ඒ නිසා ඒ හැම එකක්ම මට නම් අසීමිත ගෞරවයක් තියෙන මෙතන තියෙන සියලුම පොත් සියලුම ලියපු වල එකසේම මම කරනවා. කවිය
ඒක හොඳද නැද්ද කියන එක මට කියන්න බෑනේ. මට මන් තීරකයක් නෙවෙයි ඉති කෙනෙක් ඒ අපි හොඳම නෑ කියලා හිතන කයිපද සමහරට වෙන කෙනෙක් සල්ලි දීලා අරන් යනවා. ඒක දිහා මැදිස්තෝ බලන්න වෙන අපි මේ කවිය කියන විෂය ඇතුලේ. ඉස්සර ඉස්කෝලේ අපි ඩෙස්වල එහෙම අලුත් තරුණ පරම්පරාව අපිට වැඩිය හොඳයි. අපි වැඩි හිටියන් කියන්නේ අන්න ඒක තමයි ගන්න කියන්නේ. එතකොට මේ හරි අපි ඉවර කරමු මේ මොකද්ද අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ මේක සම්බන්ධයෙන් මේ මුල කාලේ ඉඳලා හිටපු කෙනෙක් විදියට පොත් ප්‍රදර්ශනය ගැන සහ කවිය ගැන මොකද්ද ඔයාගේ මෙහෙමයි දැන් පොත් කියන ඒවා මුල් කරගෙන මෙහෙම සෙනෙක කන්දරාවක් ගෙන්නන තැනට පත් වෙලා තියෙනවා ප්‍රකාශ සංගමයේ විශාල කාලයක් තිස්සේ ඉතින් මම ඒක ගැන සන්තෝෂයක් මට තියෙනවා ඉතින් කොහොමත් නමුත් මේක වෙලඳාම මේක වෙලඳාමක් මුල් කරගෙන සිද්ධ වෙන්නේ ඉතින් අපි මෙතෙන්දී උත්සාහ කරනවා මේ වෙලඳාම කියන එකට පුළුවන් තරම් යම් ප්‍රමාණය දුරස්ස ඉඳලා මේ කාර්යය කරගන්න. ඇත්තටම දැන් මගේ වෙන ප්‍රදර්ශන කුටි තියෙනවා මගේ ආයතනයේ නමින් ඒවා වෙනම කම්පියුටර් කරලා පොත් ඔක්කොම හදලා වෙන විදිහට යන්නේ. දැන් මෙතන අපි උත්සාහ කරන තව පොඩි ස්වභාවික විදිහට පොත් වැටෙනවා මඩ ගෙවිනවා ආයතන දානවා. කැෂියර් එකේ ඕනගෙනකොට ඉන්න පුළුවන් වගේ එකක් තියෙනවා. ඔව් දැන් පොතක් හොයනකොට අපි රින් කෑ ගහලා මෙහෙන් අහනවා. ඒතකොට මෙහෙන් කියනවා නෑ නෑ කියලා. ඉතින් ඒවත් පොඩි වෙන සංවේදන ක්‍රමනේ. ඉතින් ඒ නිසා අපි ටිකක් උත්සාහ කරලා තියෙන්නේ මේක අර ස්වභාවික විදිහට මිනිස්සු ගැවසෙමින් මනුස්ස සුවඳ දාඩිය ඔවත් එක්ක යන්නේ ඉතින් මම දන්නේ ඒක කොච්චර කල් කරන්න පුළුවන් වේවිද කියලා. නමුත් මේ දක්වා ඒක සිද්ධ වෙලා තියෙන්නේ මේ විදිහට. ඔව් මම මට ඊයේ පෙරේද දවස් දෙක තුනේම හම්බුණා මේ සුව කැමැත්තෙන් ඇවිල්ලා මෙතන වැඩ කරන පොඩි කොල්ලෝ කෙනෙක්. මම ඉන්නේ හැමෝම ඉන්නේ. ඔව් ඇවිල්ලා මේ තරුණ ළමයි ඊයේ මට පුතෙක් හම්බුණා. එයා කිව්වා මම ගියේ පාර ආවා. මම මහින්ද අයියට කිව්වා මම මේ සැරේ එනවා උදව් කරන්න කියලා. ඇවිල්ලා ඊයේ දවසම මෙතන පොත් අස් කර කර හිටියා. ගොඩක් දරුවෝ ළමයි ආසාවට හැමෝම එහෙම තමයි. රයිට් ඉතින් බොහොම ස්තුතියි මේ වැඩ අස්සෙන්නට මේ යෝධයාගාව අපි ගත කරපු වෙලා ඉවර කරනවා ජය වේවා පොත් ගන්න නොගන්න මගුල පැත්තකට දැම්මහම මචං බුක් ෆෙයා ඇවිල්ලා නූඩ්ල්ස් එකකුයි පොප්කෝන් එකකුයි කෑවේ නැත්තම් ඒක නිකන් බුක් ෆෙයා ආවා කියන ආතල් එක නැති වෙන වැඩක් වගේ එකක් නේ තියෙන්නේ දැන් මේ නූඩ්ල්ස් එක ගන්න ගියාම මට හිතිච්ච එක තමයි රුපියල් 230ක් දීලා මම මේ නූඩ්ල්ස් එක ගත්තේ මේ මචං රුපියල් 80ට 100ට තිබ්බ නූඩ්ල්ස් අර පහුගිය කාලේ ලංකාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන කාලේ ලංකාවේ කොම්පැනි කාරයෝ හරි වැඩි කරපු වැඩි කිරිල්ල තමයි මේ තාම තියෙන්නේ හරි එතකොට හැබැයි දැන් උද්දමනේ නතර වෙලාලු මේ ඒ වුණාට ඒ වැඩි වෙච්ච තියෙන ගානේ මම දන්නේ ඒ උද්දමනේ කියන එක මහ බැංකුවෙන් හදලා දෙනවා ග්‍රවුන්ඩ් එකේ ඒ උද්දමනේ වැඩි කාලේ වැඩි වෙච්ච තාම හැමම තමයි මේකේ තව ටිකක් ඉස්සරහට විස්තර කරොත් මේ දවස්වල ඩෙනිමක් එහෙම ගන්න ගියාම නේද ඒ කාලේ මචන් 2500 3000 ගත්ත ඩෙනිම් දැන් රුපියල් 8000ක් වුණා ඔය උද්දමනේ ආර මොකද ඉකොනොමිකල් ක්‍රයිසිස් එකද මොකද්ද කියන එක කාලේ 8000ට වැඩි වෙච්ච ඩෙනිම තාම 8000යි හැබැයි උද්දමනේ අඩු වෙලාලු ඩෙනිම ඒ ගානෙමයි මේ යන විදිහට ඩෙනිම් මෙහෙම ගන්න එක කොල්ලන්ට සීනියක් වෙනවා නූඩ්ල්ස් උත් මං හිතන්නේ මේ තියෙන තත්ත්වෙන් මේ කන අන්තිම නූඩ්ල්ස් එක වෙන්නත් පුළුවන් හරි ඒ හින්දා පොත් ගත්තේ නැතත් නූඩ්ල්ස් එක කාපල්ලා ණයක් හරි අරගෙන හරි අපි බලමු ඊළඟට මොකද වෙන්නේ මේ තියෙන්නේ සිහින බලකා තරුණ සංවිධානය එකතු කරන පොත් එකතුව මෙතනට එන අයට පුළුවන් තමන්ගේ පොතක් පරිත්‍යාග කරන්න මේ තැන්වලට මේ කොල්ලෝ ටිකක් එකතු වෙලා කරන වැඩකට උදව්වක් විදිහටයි ගුණ අයියත් මෙතනට ආවේ ලංකාවේ තෝරගත්ත පාසල් වලට මේ පොත් ටික මේ කොල්ලෝ කෙල්ලෝ ටික ගිහිල්ලා පුස්තකාල වලට බෙදලා දෙනවා දුෂ්කර පළාත්වල අත්‍තර මේ පාසල් වල විදුහල්පතිවරුන්ට එන්න කියලා මෙතනට එන්න කියලා මෙතනදීම මේ පොත් ටික බෙදා හැරීම කරනවා කියලා තමයි මේ පොඩි පැටවු ටික අපිට කිව්වේ ඇඟවල් වලින් වයසින් පොඩි වුණාට යෝධ වැඩින්දා තමයි ගුණේ අයියත් මේක ගැන කතා කරන්න ගත්තේ වැඩි විස්තර නොකිය අන්තිමට ගුණේ අයියාගේ කමෙන්ට් එක කියන්නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවා පළාත් සභා මන්ත්‍රීවරු 10 ගණක් ඉන්නවා දානපතියෝ සමාජ සේවකයෝ හැමතැනම ඉන්නවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගමෙන් භාගයක් විතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු උඹලා කල්පනා කරලා බලපල්ලා උඹලා දන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කොච්චර ඉන්නවද කියලා එහෙම තියෙන රටක පුංචි එවුන් ටිකකට වෙලා තියෙනවා එච්චර මන්ත්‍රීවරු ඉන්න රටක පොඩි එවුන් ටිකකට වෙලා තියෙනවා ඉස්කෝලවල පුස්තකාල පුරවන්න හත් ගහගෙන පොත් එකතු කරන්න ඒක තමයි මේ
සාධනීය වැඩේ පිටිපස්සේ මට පේන ඛේද වාචකය කියන එකත් කියලා අපි මෙතනින් තව ටිකක් ඉස්සරහට යන්න කල්පනා කරනවා. මේ සංජීවගේ අමු සින්දුවේ අර කියන මේ පිස්සෙක් වගේ එකෙක් ඉන්නවා මචං කරා මුදාලා කන්නාඩි දාලා ඌ අල්ලගෙන බලමු මොකෙද්ද කියන්නේ. මාතයි මොනවද කරන්නේ? ඒ දැන් මේ පෙන්නේ තියනනේ වෙන මේ බෝ කැමරාවකට අල්ල ගන්නවා ඕනේ වගේ එක. සයි. ඔබ කියා ඔබ කවුද කියන්නේ? මම. Myself. හරිද? කුණාතර කරේ. හරි. මම වාගේ නම සංජේෂා. ඔව්. මම පාවිච්චි කරන්නේ බොලා කියන එක. බොලා. හරි. ඔක හැදෙන්නේ මේ මම දකුණේ මාතර. දකුණේ ලැම්ම. උඹලා කියන්නේ නෑනේ බොලා බොලා. වයින් ධර්මයක් අම්ම බැන්නේ බොලා කියලා. හරිද? ඒක තමයි අන්තිම එක. මම මැද්දෙන් පහින නෑ මට පොඩි ලෙඩක් තියෙනවා එහෙම. මම ඔය මේ තංගල්ල පැත්ත ඉස්සර පන්තියක් කරා. පන්තියක දැන් මං ගිහාම මචං මේ ඒ පැත්තේ සර්ටත් ඔහේ කියනවා. හරි. සර් මේ ඔහෙට මම කෝල් ගත්තනේ. මට මචං මුල් දවසට හරි අවුල. මුන් සර්ට නිකන් ඔහේ කියන එක. හරි. අප්සෙට් නේ ඔහේ කියන්නේ නිකන් හෙන්න නිකන්. අබිනා මියා ඔරොප්පුවනේ ඔහේ කියන්නේ. හරි. දැන් බොලා හරි. දැන් ඔබ බොලා කියන එක ආපු විදිහ හරි කියපන්. ඉතින් ඊපස්සේ ඕක දැන් කරන හැම දෙයකම මොකක් හරි අනන්‍යතාවයක් තියෙන බෑ. මට තියෙන එකම ලෙඩේ තමයි කරන හැම දෙයක්ම යුනික් වෙන්න ඕනේ. ඒකට මේ ලෝකේ 아무ත දේවල් නෙවෙයි. තියෙන දේ මගේ විදිහට කරා. ඉතින් මම දාගත්ත බොලා කියලා. බොල ලංකාවේ කියලා කෑල්ල ගන්න SL කියලා. බොලා SL. එතකොට රයිට්. බොලා මොනවාද මේ වෙනකොට කරලා තියෙන්නේ කියපන් මචං. මම ඇත්තටම මං උඹව දන්නවා. දැන් මම මේ එහෙම නොදන්නා වගේ ආවට හැබැයි උඹ මෙතන ඉන්නවා දැකලා මම ආවේ. අපි දෙන්න වෙනම අඳුරනවා. දැන් මේ ප්‍රේක්ෂකයන් සමහරට උඹ අලුත් ඇතිනේ. උඹ දන්න පිරිසක් වෙනම ඉන්නවා. මාව දන්න පිරිසක් වෙනම ඉන්නවා. එහෙමනේ නොදන්න පිරිස වැඩි. හරි. එහෙමනේ මේ එතකොට කියන්න මචං ඔයා කවියෙක් මං දන්නවා. පොත් කීයක් ලියලා තියෙනවද? පොත් තුනක් කරා. පොත් තුනයි. පළවෙනි අඳුර කරා බ්ලොග් ගලක් උඩ කළු කරා. බ්ලොග් ගලක් උඩ කළු කරා. ওই කාලේ කැම්පස් ඉන්න කාලේ. නෑ කැම්පස් එන්න කරා. එතකොට අවුරුදු 18 ඉඳන් තමයි ලියන්නේ. 2015 තමයි වයිරස් එක දාන්නේ හැබැයි පොඩක් තියාගෙන හිටියා. ඒ කියන්නේ එන්න අර මූල ටික පණ ගන්න පොඩ අමාරුයිනේ. මං ගත්තටයි. ඉස්සෙල්ලා කොන්ඩම් ප්‍රේමයක් සොයමි. ඒතර කැම්පස්. කැම්පස් එකේ ඉන්න කාලේ කොන්ඩම් ප්‍රේමයක් සොයමි. සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ මම දන්න විදියට. හරි. දැන් ඩ්‍රාමා ඉගෙන ගත්තේ මං හිස්ට්‍රිය කෙටියෙන් කියන්නම්. මම සයන්ස් කරලා සියලු සයන්ස් කාර්යෝ අනිත්‍යයි කියන එක තේරුම් අරන්. හරිද? මාස 4කින් 5කින් ආර්ට්ස් කරලා යුනිවර්සිටි ගිය ටැලන්ටඩ් කොල්ලෙක්. දිග කතා දිනවා දැන් අපි මේ අපි channel එකේ බොහොම කෙටියෙන් කතා කරන්නේ නව කතාවේ කෙටි කතාව කිව්වේ. right blog ගලක් උඩ කළු ගලක් කරා ඊට පස්සේ ප්‍රේමයක් සොයමි කරා. කරා right මේ පාර හොරාට පොතක් කරා මනෝ කියලා. right හොරාට මම හරි කැමතියි කියන්න. ඔව් හොරාට පොතක් කරා මනෝ කරා කියලා. ඒක මම කියන්නේ මොකක්ද දන්නද? මාවත් දන්නේ නැහැ මම මේ පොත කරනකම්. එච්චර ප්‍රී. ඔව්. ඉතින් ඒක කරා මේ පාර. අපිට කවි ලියන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වද? නෑ නෑ. ඒකමයි පොත් කරා. ඈ? ඒකමයි කවිලිය. ඒක කිව්වා නම් ලියන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවා මම ලියන්න පුළුවන් කියලා. දැන් මම චූටි දාරරක් කියන්න. මගේ ඩිග්‍රී රාමනේ. අවුරුදු තමයි මට නාට්‍ය කරන්න පුළුවන් කියලා. මම නාට්‍ය කරන්නේ නැහැ. නාට්‍ය කරන්නේ නැහැ. මම මියුසික් කරනවා, අනිත් ඔක්කොම කරනවා. මේ මාලා කරාබු අදාරේ මේ මගේ ෆැෂන් මම කරගන්නේ. මම නාට්‍ය කරන්නේ නාට්‍ය ආදරේ. හැබැයි මම අර හැමතිස්සෙම බලන්නේ මේ කියන්නේ මාවත් අඳුරගත්තේ නැති මගේ කැල් ටික ඕපන් කරගන්න. ඒක හරි ලංකාවේ සාමාන්‍ය මචං ඉගෙන ගත්ත එක නොකරොත් තමයි ගොඩ යන්න පුළුවන්. දැන් මට මැනේජ්මන්ට් ඩිග්‍රියක් තියෙන මචං මම මේ උඹලා පස්සේ වැඩි වැඩි කැමරා උස්සගෙන පිස්සෙක් වගේ ඇවිදිනවා. හරිද? එතකොට කවි ලියනවා. එතකොට මගේ හිටියා ඔය මාත් එක්ක ක්ලාස් කරපු එකේ කුඩ කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියෙනවා. ඌ රත්නපුරේ පැත්තේ ස්කෝලේක 6 වසරේ බුද්ධාගම උගන්වන්නේ තාම. හරිද? ඉතින් ඒ හින්දා උඹ ඩ්‍රාමා ඉගෙනගෙන කවි ලියන එක ගැන මගේ එහෙම අවුලකුත් නැහැ. රයිට්. එතකොට මොනවද මට කියන්නේ අලුත් පොත අද තියෙනවා මෙතන ගන්න. ඔව් මනෝ මෙතන තියෙනවා. ඔව්. තව තැන් දෙකක විතර තියෙනවා. ඉතින් ගන්න කියවන්න. කැමති ඒ කියන්නේ මෙහෙම තල් ඉවරයිනේ. ඔව්. ඕන දෙයක් ඕන දෙයක්. දැන් එච්චරයි. ඊට පස්සේ මම ආයේ මේක විරච ගාව ඉඳලා මගේ අරිත්තර ටික මොක් කර කර ඉන්නවා. එච්චර තමයි. ඔක තමයි ඉතින්.
පුණේ අය කියන්නේ මම යුනික් වෙන්න කැමති. එතකොට මම ඒ යුනික් වෙන්න කැමති තැන්වලදී මට ගිය අවුරුද්දේ රිසියාව දුපු මොස්සේ. මේක හරියට කැප්චර් කරගනින් මම මේක මේවා කරන්නේ මචං මං ලව්වා. මං ගැන කවුරු හරි ලව්වා කියෝ ගන්න. මේ මේ මට සල්ලි දුන්නා. මේක හරියට කැප්චර් කරගන්න කරුණා කරලා. සීරියස්ලි. පොඩ්ඩයි දැන් මම පොඩ්ඩ මූඩ් එකේ. රයිට්. බඩවස්සර රයිට් කියන්නේ සිනාම කතාව තමයි. මං ගිය අවුරුද්දේ බුක්ේ ආවේ නෑ. මට ඒක සම්බන්ධව අදහසක් තිබුණ නෑ කියවු දෙන්න මට වෙනකට ටිකක් එක. හැබැයි මං නිින්ද ගියේ නෑ මට ඉරිසියාව. ඒ තමයි ගුණාගේ බෝතලේ දැකලා මං කැමති මට වැඩි ඇතුලේ කන්ටෙන්ට් එක ඒ කියන්නේ ඒකට කලින් මම හැමතිස්සෙම බලන්නේ කොහොමද ඒදේ අපියරන්ස් එන්නේ අපිට කොහොමද ඒක පේන්නේ. ඒක තමයි වැඩේ තියෙන්නේ. ඒක තමයි වැඩේ තියෙන්නේ මොකද දන්නවද? අර අලුත් සෙට් එකක් මේකට එන්න නම් අපි අලුත් දෙයක් දෙන්න ඕන. සම්පදාය කියන එක රකින්නවා කියන එක එකක්. හැබැයි සම්පදාය රකින්නවා කියන එක විතරක්ම නෙවෙයි කරන්නේ. අන්න ඒකෙදි ගුණය කියන්නේ මට එහෙම ඊර්ෂ්‍යාවක් අදු මිනිස්සෙක්. ඒ වගේම මේ සෝෂල් මීඩියා තුලේ මම සෑහෙන අඩුවෙන් ෆලෝ කරන්නේ මොකද මාත් සෝෂල් මීඩියා කරන නිසා මං ගැම්මෙන් ෆලෝ කරපු මිනිස්සෙක්. මාරා ලව් එකක් තියෙන්නේ. ඒ ගානට මෙච්චරයි කියන්න පුළුවන්. ඒ ගෙවපු ගානට මෙච්චරයි. රයිට් හොඳයි. මං එළං මේ ඉන්නේ බොලා. බොලාටත් බොලාගේ කවි කියවන්න කියලා අපි ආරාධනා කරනවා. බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා තියෙන මචං ඒක අපි නෙමේ දාලා තින්නේ පොත් ප්‍රකාශකෙන් ඒ සංගමෙන් ඒකත් අහගෙනම වැඩේ යහපල්ලා මගේ අතේ තියෙනවා මේ ජාජාඩින් මේක ගැන පොඩි විස්තරයක් කියලා ඉන්නම් ලේකකයත් මා එක්ක ඉන්නවා මේ 2002 ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රහී නවකතාව 2022 ඊට පස්සේ 2022 ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රාහී නවකතාව ගුවන් මමත් ගිය අවුරුදු එකක් අරගෙන ගියා 23 රජත පුස්තක සම්මානය හම්බෙච්ච නවකතාව යොවුන් නවකතාව නේද කසු ඔව් යොවුන් නවකතාව ඊළඟට තමනද අපිට හම්බුණා රාජ්‍ය සාහිත්‍ය සම්මාන හොඳම යොවුන් නවකතාව හරි සම්මාන දෙකක් ගත්ත කසුන් සමරතුංගගේ ජාජාඩින් නවල් එක මගේ අතේ තියෙන්නේ කසුන් මේ මට වෙන විදියකනුත් අදාළයි මේ අපේ කැම්පස් එකේ මල්ලිදපු මල්ලි කෙනෙක් මචං කෙනෙක් හරි මචං කසුන් දැන් අපි ඔයා මේ වයි කීවෙනි පොතද මේ අයියේ පස්වෙනි පොත කලින් මන් දන්න විදිහට කවි පොත් දෙකයි කවි පොත් දෙකයි කෙටි කතා එකයි තීරු ලිපි පොතක් කරා එතකොට පොත් පහක් කරනකම් ලංකාවේ මං මේ සාහිත්‍ය සමාජයේ පොත් පහක් කරනකම් ජීවත් වෙනවා කියන එකත් ලොකු වැඩක්. හරිද? ඒක අමාරු වැඩක්. මොකද හේතුව මේ අපි දන්නවා පොතක් කරන්න ගියාම තියෙන අමාරුව කඩදාසිවල ගණන් එතකොට මුද්‍රණාල වලින් එන ප්‍රශ්න ඕවා මේවා ලොකු වැඩ කන්දරාවක් ඇතුලේ මේ වැඩේ ඉන්නේ උම්ම දන්නවා කොච්චර අමාරුද ලංකාවේ සාහිත්‍යකරුවෙක් විදිහට ජීවත් වෙන එක කියලා මම දැන් මූට එන්න කියලා මම කතා කරන සීන් එකක් යන්නේ කොහොම හරි මේ කසුන් කියන්නේ මොනවා හරි කියන්නේ මේ පොත ගැන මොකක් හරි අදහසක් කියන්නේ මොකද අපේ channel එකේ මචං කොල්ලෝ කෙල්ලෝ ඉන්න සෑහෙන ප්‍රමාණයක් ඉතින් අපි try කරන්නෙත් ඇත්තටම මේ පොඩ්ඩක් පොතක් කියවන්න අදහසක් හදන්න උඹ වගේ එකෙක්ගේ පොතක් සාහිත්‍ය සම්මානයක් ගත්තා කිව්වම ඒක වෙන අතලෙහිකුත් තියෙනවා ඔව් මොකද්ද පොත ගැන උඹගේ අදහස අදහස අයිය ඉතින් මෙහෙමයි දැන් මම අයියා කිව්වාගේ කැලණිය කැම්පස් එකේ මම මාස් කොම් කරේ ජනසන්නිවේදනය මේ ඩිග්‍රී කළා සාහන අර හීනේ තිබුණේ අර පත්‍රකාරයෙක් වෙන එක තමයි කැම්පස් එකෙන් එළියට බහැලා ඒ පරණ හොඳ වෙලාවට පත්‍රකාරයෙක් නෝනි දැන් පත්‍ර වැහෙනවනේ ඒක තමයි ඉතින් මම පත්‍ර කිහිපයකම වැඩ කරා අතන වැඩ කරා පත්‍ර 6ක විතර 4ක් විතරම දැන් වැහිලා ඔව් ඒ උඹ හිට බින්දා වැහිලාද යන්න බෑ නේද දෙයක් විතර ඉතුරු ඉතින් කොහොම හරි ඔහොම 2011 වගේ මම අවුට් වෙන්නේ. ඒලා අවුරුදු 5ක් විතර මම කොහොමත් පූර්ණ කාලීනව මාධ්‍යවේදියෙක් විදියට පත්‍රකාරයෙක් විදියට වැඩේ ඇතුළේ ඉන්නවා. ඒත් ඒක ඔයා කිව්වා වගේ අර පත්‍ර වැහෙනවනේ. සහ මේ ඉතේ කාලේ පොඩ්ඩක් අභාවිත යම් මුද්‍රිත මාධ්‍යවල ඒකත් එක්ක මේ මේ තියෙන අවිනිශ්චිතකමත් එක්ක මට එක්තරා මොහොතක සිද්ධ වෙනවා වෘත්තිය රස් ජොබ් එක වෙන ජොබ් එකකට යන්න. මං ගුරුවරයෙක් විදියට වැඩ කරන්න පටන් ගන්නවා 2017 අවුරුද්ද ඉඳලා. අනික අවුරුදු 6ක් විතර සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනයේ ගුරුවරයෙක් විදියට ගල්කිස්ස ලලිතතුලක් මුදලි විද්‍යාලේ. මම නම් මූට ඊයේ කිව්වා මේ ටියුෂන් පන්තියකුත් කරපන් කියලා. මේ මොකද හේතුව ලංකාවේ ටියුෂන් ගුරුවරු වෙලා ඉන්න එවුන් දැක්කහම උඹලා වගේ එවුන් ටියුෂන් නොකර ඉන්න එකේ පොඩි
අප්සෙට් එක උත් වෙනවා ටියුෂන් කාර්යයේ කිදීර මට හරි කියාවු කියා කියා ඉතින් මේ මට කියන්නේ එතකොට අයි මේ ඉතින් අවුරුදු 5ක් විතර මම අර ගුරුවරයා කියන භූමිකාවෙ ඉද්දි ඒක අර මටත් තියෙන වෙනත් දෙකීමක් වෙන ආතල් එකක් ඒක කවදාවත් හිතන් හිටපු ජොබ් එකක් නෙමෙයි ඒ කොමාරි අර මේ අවුරුදු 5 ඇතුළත මම මුහුණ දීපු අත්දැකීම් ටික සහර එතකොට ඒ ඒවට මුහුණ දෙද්දි මමත් අර ළමෙක් විදියට අවුරුදු 13ක් ඉස්කෝලේ මුහුණ දීපු අත්දැකීම් සහ රටේ ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියෙක් විදියට අවුරුදු 30ක් 32ක් මේක අහපුවා දැකපුවා බලපුවා පොඩි කතාවක් විදියට ඔළුව වටේ ඉතින් කැරකි කැරකි තිබුණා පොඩි ටිකක් කල් ඒක තමයි ඉතින් එක නිශ්චිත මොහොතක පොතකට ජාජාඩින් කියලා මුද්දේ මේ ජාජාඩින් කියන්නේ කවුද ඒක අර එපාද කතාවේ හොඳම එකද මම ඇහුවේ නෑ නෑ දෙන්න අර පොදුවේ දෙන උත්තරේ කියවලම බලන්න කියලා තමයි ඒක හරි නෑ මම අපි හිතනට වැඩිය මාකටින් දන්නවා නෑ නැත්තම මේ මාකටින් සම්බන්ධයෙන් ඇත්තම නම මේ තේරුම කිව්වොත් මට හිතෙන කියවන කියන හරි ඒක හරි 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 ඒක මම අහපු ගොම් ප්‍රශ්නයක් වශයෙන් බාර ගන්නවා රයිට් එතකොට කසුම් දැන් අපි මෙහෙම දැන් නිකන් කිව්වොත් දැන් මේ බුක් ෆෙයා එකේ මචං අපි දැන් ගිය පවුරුද්දෙත් හම්බුණා නිකන් අපි ඉතින් අපිත් ඔය කනවා බොනවා ඇවිදිනවා ඉන්න උන් එක සෙල්ෆි ගහනවා තියෙනවා මේ උඹට තියෙන හැඟීම මොකද්ද මේ බුක් ෆෙයා එකට දැන් විශේෂයෙන් දැන් අපි මමත් වයසයි මට වඩා මු තරුණයි ඒ වුණාට මමත් කවදාත් වයසයි කියලා හිතන්න කැමති මිනිහෙක් නෙමෙයිනේ හින්දා මම මේ මමත් ඉන්නේ මේ 18 20 මයින්ඩ් එකද ගෙදර ගෑණියෙන් බැනුම් අහන්නත් නිතරම වඩ එතකොට මං ආන්නේ මේ කොල්ල කෙල්ල වෙනවනේ ගොඩක් මේ මුන් ඔක්කොම පොත් කියවනවා කියලා උඹට හිතෙනවද ඒක මෙහෙමයි ඔක්කොම ඒක සරලම උත්තරේ දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ ඉතින් මට නිකන් තේරෙන විදිහට හැබැයි කියවන පිරිසකුත් ඉන්නවා සහ ඒගොල්ලෝ අතරේ අර වැඩක් පත් වුණාම ඒ පොත් අර සංසරණය වෙන ගතියක් තියෙනවා නේද අපි හිතන්නේ දැන් නිකන් මසාගේ සෙන්කොට්ටන් අරන් බැලුවොත් ඒක අපි කියන්නේ අපේ භාෂාවෙන් වැඩේ පත් වුණා කියලා පත් වුණා වැඩේ කැරකිලා ගියා අදටත් මම හිතන්නේ වැඩිපුරම විකිනෙන පොතක් නේ එතකොට අර කියන්නේ මේ එන හැමෝම කියවන්නේ නැහැ කියන කිදී ආයි අපි මේක තර්ක කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් මෙහෙම ඇවිල්ලා අතපත ගාලා යන එකත් ලොකු දෙයක් නේ. ඔව්. නොසා මේ මෙතනින් හැදෙන link වලින් යාලගේ පොඩි පොඩි දේවල් ජීවිතේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඔව්. ඒක වෙනස්කම් වෙච්ච උනුත් ඉන්නවා මේක ඇවිල්ලා. සහකරුවා සහකාරී හොයා ගන්නවා. ඒ වගේ ඒවා තියෙනවා මචං. මං කියන්නේ ඉතින් එහෙම මොකුත් නොඋනත් කමකුත් නැහැ. නෑ නෑ නෑ. ඇවිල්ලා කාලා බීලා බල්ලා ගිහලා ගියත් ඉතින් අවුලක් නෑ. පොත්නේ නේද? අපි කිව්වට මේ නිකන් කුඩු ගහන්න අයිස් ගහන්න එනවනේ බලන්න එනවනේ හරි එතකොට මේ මගේ යෝජනාව තමයි මේ විශේෂයෙන් කසුන්ව මම මිත්‍රයෙක් විදිහටත් දන්නවා සහ රචකයෙක් විදිහටත් මම කසුන්ට වෙන ලව් එකකුත් තියෙනවා ඒ නිසා මේ channel එක බලන අපි හැමෝටම ආරාධනා කසුන්ව කියවන්න කසුන්ගේ ආත්මය තමයි මේ ලියලා තියෙන්නේ සහ මොකද උඹට කියන්න තියෙන්නේ ඕන එකක් කියන්න ඔව් ඕන එක කිව්වම සෑහෙන දේවල් එනවා කියන්නේ ඒක නිසා මුකුත් නොකිය ඉන්න. Thank you අයියේ වැඩේට කතා කරාට දෙන්නට. Thank you. මම ඉන්නේ මේ මලලසේකර මාවත පැත්තේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයේ මලලසේකර මාවත පැත්තේ එළියට එන තැන. ලස්සන සිද්ධියක් වුණා මගේ පරණ මතකයක් ඇවිස්සුණා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ටිකක් ශිෂ්‍ය සංගමයකින් ඇවිල්ලා කැටයක් හොල්ලනවා සල්ලි එකතු කරනවා අපිත් කැට කරපු ශිෂ්‍ය දේශපාලනය කරපු මිනිස්සු විදියට මට මේ පොඩි යෝජනාවක් කරන්න ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය කරන අයට බලධාරීන්ට ශිෂ්‍ය සංගම් වල අයට මේ අලුතෙන් කැටවලට එන කොල්ලෝ කෙල්ලෝ මේ සර් අපි මේ පොඩි වැඩක් කරනවා කියලා සර් කියලා කෑල්ලක් දාලා ආමන්ත්‍රණයක් කරනවා මම කියන්නේ සර් කියන එක මේ බඩු විකුණන්න සුපර් මාකට් වල තයි දාගෙන ඩිරෙක්ට් මාකටිං වලට එන උන් තමන් ගාව තියෙන මොනවා හරි එකක් ඇඟේ ගහන්න නේද කොල්ලට බල්ලට සර් කියන්න ඕනේ කාට නැති එකට ඔක්කොටම සර් කියන එකක් හදලා තියෙනවා හරිද විශ්වවිද්‍යාල ශිෂ්‍යවත් ලංකාවේ කවුරුවත් ශිෂ්‍යවත් මිනිස්සුවත් එහෙම කාටවත් අමුතුවෙන් සර් කියන්න ඕනේ නැහැ අපි හැමෝම ඉන්නේ මිනිස්සු විශේෂයෙන් මම දන්නේ නැහැ කොහොමද ශිෂ්‍ය සංගම් ඇතුළේට පාරට බහැලා කැට හොල්ලන එකට මිනිස්සුන්ට සර් කියලා කතා කරන්න වගේ යෝජනාවක් අදහසක් කවුද දුන්නේ කියන එක මම පුද්ගලිකව මම කියන්නේ ඒක එහෙම වෙන්න ඕනේ නැහැ මොකද උඹලා කරන්නේ මොකක් හරි සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් නම් හරි මොනවා හරි ක්‍රම වෙනසක් වෙනුවෙන් නම් වැඩ කරන්නේ
සර් ලයික කොහොමත් ඒක ක්‍රම වෙනස කරන්න බෑ. හරි අම්මලා තාත්තලා අයියලා අක්කලා නැන්දා මාමලා අපි එක එකතු වෙලා තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ඒ හින්දා මේ අස්සේ මේ බුක් ෆෙයා එක අස්සේම අපි ශිෂ්‍ය සංගම් වලට ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට අපි යෝජනාවක් කරනවා. ඔය කැටහොල්නකොට ඔය මාකටිං වල පාවිච්චි කරන සර් කෑල්ල කැටහොල්න වැඩේට සෙට් වෙන්නේ නෑ පුතෝ කියලා තමයි ගුණේ අයියට කියන්න තියෙන්නේ. ඒක අමනාපයෙන් කියන එකක් නෙමෙයි ආදරයට කියන එකක්. මොකද කැටයක් හොල්නවා කියන්නේ මාකටිං වැඩක් නෙමෙයි මහ පොළොව ගැන දැනෙනු මොකක් හරි උඹලා වෙනුවෙන් ආදරයෙන් කරන පරිත්‍යාගයක්. ඒකට සර් බර් වගේ මාකටිං කෑලි ඇඩ් කරන්න එපා. ඒකට පෞර්ෂයකින් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වැඩ කරපල්ලා කියන යෝජනාවක් මේ බුක් ෆෙයා එක අස්සේම ගුණේ අයියා කියන්න කැමති. පිටිපස්සේ තියෙන බස් එකක් මෙහෙම වැඩක් ලංකාවේ තියෙන එකත් ලොකු දෙයක් වැඩ ඇතුලේ. නොමිලේ ප්‍රවාහන සේවයක් තියෙනවා බුක් ෆෙයා එනේ උන් දන්නවා මේ. මේ බස් එකට නැග්ගහම මේ බස් එක යනවා බොරැල්ලෙන් ටවුන් හෝල් පැත්තෙන් තුම්මුල්ල පැත්තෙන් ගිහිල්ලා ආයි මෙතනට එනවා. ඒ රවුම කරගෙනවා ටිකට් ගන්න නැහැ නොමිලේ යන්න පුළුවන්. ඒ නිසා කාට හරි ඕන නම් අර ඉස්කෝලේ යන කාලේ පොරෙන් බස් එකේ ගිය ෆීල් එක ඇත්තටම ගිහිල්ලා ගන්න පුළුවන් සල්ලි නොගෙවා. උඹලා කොහොමත් ගියේ වැඩිපුර සල්ලි නොගෙවා කියලා අපි දන්නවා බස්වල. කෙසේ වෙතත් අපි ඇවිල්ලා ඉන්නේ එළියට බුක් ෆෙයාකින් එළියට. අපි යන්නයි හදන්නේ. යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. අපි මේ කිව්ව සියලු කතා ඇතුලේ සාරාංශය මේකයි මචංලා. පොත් ගන්න හරි පොත් බලන්න හරි පොත් අතපත ගන්න හරි තමන්ගේ අතේ තියෙන ගාන කියවුණත් ඒකට හරියන පොතක් ගන්න හරි පොත් කියවන නොකියවන හැමෝම මේ බුක් ෆෙයා එකට එනවා. ඒක ලංකාවේ විශාල විශේෂ සංස්කෘතික අංගයක් විදියටයි ගුණේ අයියා දකින්නේ. අපේ යෝජනාව තමයි පොත් කියවනවද නැද්ද කියන එක නෙවෙයි. පූජනීය ස්ථානවලට ගිය, පන්සල් වලට ගිය, දේවාල වලට ගිය, පල්ලි වලට ගිය, ඔක්කොම දිව්‍ය ලෝකේ ගියේ නැති වුණාට උන් ඒවට ගිහිල්ලා දිව්‍ය ලෝකයේ ගැන ඒ තියෙන චිත්‍ර බලලා හරි අදහසක් ගන්නවා. ඒක තමයි වටින්නේ. ඒ හින්දා බුක් ෆෙයා එක තව දවස් කීපයක් තියෙනවා. ඒ හින්දා මේ පැත්තට ඇවිල්ලා ඇවිදලා යන්න කියන යෝජනාව ආරාධනාවත් ගුණ අයියා කරමින් එහෙනම් අපි ඔන්න බුක් ෆෙයාකින් එළියට බැස්සා. ජය වේවා. අලුත් වැඩකින් අපි ආයෙත් හමු වෙනවා.